චීනයේ ආචාර විදි ඔබ කිසියම් අයෙකුට දෙයක් ලබා දෙන්නේ නම් එය දෑතින්ම ලබා දීමට වග බලා ගන්න ඕන. ඉඟිපල කිරීම අපාතර සාමාන්‍ය දෙයක් වුණත් චීනය තුල ඉඟිපල කිරීම සිදු කරන්නේ වයසින් වැඩි පිරිස සමාජයේ පිළිගැනීම අතින් ඉහළ අය හෝ තනතුරෙන් ඉහළ අය පමණයි. එම නිසා වෙනත් අයෙකු ඉඟිමගින් අදහස් පළකොළොත් ඒ නින්දාවක් විදිහට සලකනවා. චීනය තුල වැඩිහිටි අයට ගෞරවය දැක්වීම ප්‍රධාන අංගයක් වන අතර වැඩිහිටි කෙනෙකු සමග කතා කරන විට හිස මදක් පහත් කර මෘදු ලෙස කතා කිරීම සිරිතක්. වැඩිහිටියන්ගේ උපදෙස් හෝ මතයට කිසිවිටක විරුද්ධ නොවිය යුතුයි. එසේම පැවසු දෙයක් සම්බන්ධයෙන් ඔවුන් සමග නැවත කතා කිරීම හෝ එය ප්‍රතික්ෂේප කිරීම ඉතා අශීලාචාරකමක් විදිහට තමයි සලකන්නේ. චීන ජාතිකයන් බොහෝ විට වේලාවට වැඩ කරන අතර සාමාන්‍යයෙන් නියමිත වේලාවටම පැමිණෙනවා. පළමු වරට යමෙකු හමුවන විට මෙම ක්‍රමවේදය විශේෂයෙන්ම සිදු කරනවා. නමුත් වැදගත් නොවන හමුවීම් හා මිතුරන් හෝ පවුලේ පිරිස් හමුවන විට චීන ජාතිකයන් මෙම වේලාවට වැඩ කිරීමේ සිරිතට දෙන්නේ ටිකක් අඩු වැදගත්කමක්. චීන ජාතිකයන් ආරාධනා කිරීම විධිමත් සැලසුමක් තුල සිදු කරනවා. යමෙකුගේ නිවසට ආරාධනා කළ විට චීන ජාතිකයන් සාමාන්‍යයෙන් වේලාවට වැඩ කරනවා. නමුත් ඔවුන් ഘോഷාකාරී ක්‍රියාවන්ට සහ ഘോഷාකාරී කතාවන්ට අකමැත්තක් දක්වනවා. මිතුර මිතුරියන් තම මිතුරන් හෝ මිතුරියන් හට සංග්‍රහ කිරීමට තේ, සිගරට්, පළතුරු, චොක්ලට් හෝ කේක් වැනි දෑ භාවිත කරන අතර ආගන්තුකේ පැමිණි විට සාමාන්‍යයෙන් ලබා දෙන්නේ පළතුරු හෝ ඇට වර්ග වැනි ප්‍රණීත ආහාර වර්ග විතරයි. අමුත්තන් පිරිනැමීම ප්‍රතික්ෂේප කළොත් ප්‍රතික්ෂේප කිරීම පිළිගැනීමට පෙර පිරිනමන්නන් විසින් නැවතත් කිහිප වතාවක්ම පිළිගැන්වීම සිදු කරනවා. කෑම මේසවල ඇති ආචාර විදි තුළින් වයසට හා සමාජ තරාතිරමට ගරු කිරීමක් පෙන්눔 කරනවා. ආහාර බොහෝ විට මේසේ මැද තබා ඇති අතර සාමාන්‍යයෙන් බත් සමග කෑමට විවිධ කෑම වර්ග තියෙනවා. ආහාර බඳුනේ ඇති ආහාර කෑමට ගන්නා විට බඳුන මුඛයට සමීප කරගන්න ඕන. චීන ජාතිකයන් තමා පිළියෙල කරන ලද සියලු ආහාරවල රස බැලීම ආචාරශීලී ක්‍රියාවක් ලෙස සලකන නිසා යමෙකුගේ නිවසේ අමුත්තෙකු ලෙස ආහාර ගැනීමේදී පිරිනමන සෑම දෙයක්ම රස බැලීම සිරිතක්. වෙනත් කෑම වර්ග නොමැතිව බත් පමණක් ගොඩක් අනුභව කිරීමෙන් පෙන්눔 කරන්නේ ඔබ කෑමට අකමැතියි කියන එක. ඒ වගේම බන්දේසිය ඇති ආහාර ඉවර වෙනකම්ම කන්නත් එපා. ඔබට දෙවන වරටත් ආහාර අවශ්‍ය නම් එය පිළිගැනීමට පෙර එක්වරක් සත්කාරකයාගේ පිරිනැමීම ප්‍රතික්ෂේප කරන්න. හිස් පිඟානකින් පෙන්눔 කරන්නේ සත්කාර කරන්නා ප්‍රමාණවත් ආහාර ලබා නොදුන් බවත් ඔබට තවත් ආහාර අවශ්‍ය බවත්. ඒ නිසා ආහාරගෙන අවසන් වූ පසු ඔබේ පිඟානේ කුඩා ආහාර ප්‍රමාණයක් ඉතුරු කරන්න මතක තියාගන්න ඕන. චොප්ස්ටික් භාවිත කිරීමෙන් පස්සේ බත් බඳුනේ නොතබා ඒවා මේසය මත තියන්න. චොප්ස්ටික් බත් බඳුනේ කෙලින් තැබීමෙන් වළකින්න. මොකද එම දර්ශනය අවමංගල්‍ය කටයුතුවලදී භාවිත කරන සුවඳ ද්‍රව්‍ය තබන දර්ශනයට සමානවන අතර එමගින් මරණය ඇඟවුම් කරනවා. තෑගි ලබා දීමේදී අත් දෙකෙන්ම ලබා දීම කරන්න ඕන. චීන ජාතිකයෙකු තෑග්ගක් පිළිගැනීමට පෙර දෙවරක් හෝ තුන්වරක් ප්‍රතික්ෂේප කිරීම ලක්ෂණයක්. ඒ වගේම තෑගි ලැබුණු විගසම හෝ තෑගි දුන් පුද්ගලයා ඉදිරියේ විවෘත නොකිරීමත් සිරිතක්. තෑග්ගක් එතීම අවධානයෙන් කිරීම ඉතා වැදගත්. එතුම වඩාත් විචිත්‍රවත් වීම වඩාත් හොඳයි. රතු සහ රන් කඩදාස වලින් ඔත ඇති තෑගි වාසනාව සංකේතවත් කරන අතර සුදු නිල් හෝ කළු වර්ණ තුලින් අප්‍රසන්නාර්ථයක් ගේනවා. ප්‍රතිඋපකාර කිරීමට අපහසු මිල අධික තෑගි දෙන්න එපා. එවැනි තෑගි චීන ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කිරීමට තියෙන ඉඩකඩ වැඩි. රස කැවිලි, පළතුරු, මල් වැනි තෑගි ඔවුන් අතර ජනප්‍රියයි. හැබැයි මල් තෑගි කිරීමේදී සුදු හෝ කහ මල් නොදෙන්න වග බලා ගන්න ඕන. හතර යන වචනයේ චීන උච්චාරණය මරණය යන වචනයට සමාන වන නිසා හතරක් අඩංගු දෙය තෑගි නොදීම තවත් ලක්ෂණයක්. තෑගි සඳහා තහනම් මංග විදිහට පිහි, කතුරු වැනි තියුණු වස්තුන්, ඔරලෝසු, අත්ලේන්සු, කුඩ, කොළ පැහැති තොප්පි සහ කහ හෝ සුදු මල් දකින්න පුළුවන්. සුබ පැතුම් වලදී අතට අත දීම කියන්නේ විධිමත් නොවන ආචාර ක්‍රමයක්. ඔවුන්ගේ අතට අත දීම බටහිර අතට අත දීමට වඩා සැහැල්ලු වන අතර දිගු කාලයක් පවතිනවා. විධිමත් අවස්ථාවන්හිදී මිනිසුන් එකිනෙකාට විධිමත් ලෙස ආචාර කිරීමට මදක් හිස නම ආචාර කරනවා. ඔබ ආචාර කරන පුද්ගලයා ඔබට වඩා උසස් තත්ත්වයක ඉන්නවනම් හිස ඉදිරියට නැමීමේ කෝණය විශාල වෙන්න ඕන. සෑම විටම ඔබට වඩා වයසින් වැඩි අයට පළමු ආචාර කරන්න. මුල් නමින් නැමතීමට අවසර දී ඇතනම් පමණක් මුල් නමින් නැමතිය යුතු අතර එසේ නැත්නම් ඇමතීමට පුද්ගලයාගේ පවුලේ නම භාවිතා කරනවා.
සාමාන්‍යයෙන් මිතුරන් පමණක් ඔවුන්ගේ නම් වලින් එකිනෙකා අමතන අතර අන්වර්ථ නාමයන් භාවිත කරනු ලබන්නේ ඉතා සමීප මිතුරන් හෝ පෙම්වතුන් අතර විතරයි. ඒ වගේම මිතුරන්ට ඉහළ මට්ටමේ ගෞරවයක් පෙන්වීමට ලාවෝ සහ ෂියාවෝ යන යෙදුම් භාවිත කරන්න පුළුවන්. ඔබ වෙහෙසට පත්ව සිටින බව පේනවා. වැනි ඍණාත්මක අර්ථයන් ඉතා අශිෂ්ට බව තමයි චීන පිළිගැනීම වෙන්නේ.